බලාපොරොත්තු වෙන්න යනකොට අපේ දරුවාගේ පාසල් පොත් බෑගෙම ඔවුන්ගේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට විශාල බලපෑමක් එල්ල කරන බව අපි නොදන්නවා ඉහි හැකි. ඇත්තටම මේ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි අපේ දරුවන්ගේ පාසල් බෑගේ කොපමණ බරක් තියෙනවද? ඒකේ ස්වරූපය කොහොමද? ඒකේ හැඩය මොකද්ද? මේක කොච්චර වෙලා මේ දරුවා එල්ලගෙන ඉන්නවද? මේකෙන් දරුවාගේ සෞඛ්‍යයට මොනතරම් බලපෑමක් ඇති කරනවද? ඒ ඇති කරන බලපෑම මේ දරුවගේ අධ්‍යාපනයට මොනතරම් නරක විදිහට බලපෑමක් ඇති කරනවද කියන එක අපි කවදාවත් සිතන්න නැතුව ඇති. ඇත්තටම අපි ලෝකයේ විවිධ රටවල් වල තියෙන නිර්දේශ දෙස සලකලා බලනකොට දරුවගේ පාසල් බයගේ බර කොපමණ ප්‍රමාණයක් තියෙන්න ඕනද කියලා ඔබ විශ්වාස කරන්නෙත් නැතුව ඇති. මොකද ඒකට හේතුව අපේ රටේ එහෙම නිර්දේශ කරපු බර ප්‍රමාණයක් නැති තරම්. මොකද අපි දන්නවා පහේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන පුංචි දරුවෙකුගේ පාසල් බෑගේ බර ප්‍රමාණය වැඩිහිටියෙකුටවත් ඉස්සගෙන යන්න නොහැකි තරම් විශාලයි කියලා ඕනෑම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මෙවන් විශාල බරක් උස්සගෙන යන දරුවා කොපමණ මානසික සහ ශාරීරික වශයෙන් පීඩාවට පත් වෙනවද කියන එක අපි හොයලා බලන්න අනිවාර්යයෙන්ම ඕනේ. ඇත්තටම මුළු ලෝකය පුරා කරලා තියෙන පරීක්ෂණ වලට අනුව දරුවෙකුගේ පාසල් බෑගේ නියමිත නිශ්චිත බර කොපමණද කියලා අපිට කිලෝග්‍රෑම් ප්‍රමාණයකින් හෝ රාත්තල් ප්‍රමාණයකින් කියන්න අපහසුයි. නමුත් මේ විවිධ රටවල් වල විවිධ නිර්දේශ දීලා තියෙනවා. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තාම කිලෝග්‍රෑම් ප්‍රමාණයට වඩා දරුවාගේ බර ප්‍රමාණය 10%ක බර ප්‍රමාණයක් පමණයි නිර්දේශ කරලා තියෙන්නේ දරුවෙකුගේ පාසල් පොත් බෑගේ තිබිය යුතුයි කියලා. ඉතින් මේ තත්ත්වය අපේ රටේ කොපමණ ආකාරයෙන් කොපමණ විදියට ක්‍රියාත්මක වෙනවද කියලා අපි සලකලා බැලුවොත් ඉතාම කනගාටුදායක තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්න තියෙන්නේ. ඇත්තටම අපි නිවැරදිව බැලුවොත් අපේ දරුවෙකුගේ බර අපි නව යෝන්ියට එළඹෙන අවුරුදු 13ක 12ක දරුවෙකුගේ බර ප්‍රමාණය බැලුවොත් ඔහුගේ ශරීර කිලෝග්‍රෑම් බොහෝ දුරට 30ක් හෝ 40ක් කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. කිලෝග්‍රෑම් 30ට දරුවෙකුගේ බර ප්‍රමාණයට සුදුසු බෑගේ බර ප්‍රමාණය වෙන්නේ කිලෝග්‍රෑම් 3යි. ඉතින් කිලෝග්‍රෑම් 3කට සීමා වෙච්ච පාසල් බාගයක් තියෙන දරුවෙක් අපිට හොයාගන්න බැරි තරම්. ඉතින් ඇත්තටම මෙහෙම විවිධ පරීක්ෂණ කරලා තියෙනවා ලෝකය පුරා. එහෙම කරපු එක්තරා පරීක්ෂණයකදී හෙළවලා තියෙනවා කිලෝග්‍රෑම් 12ක බර බෑග් එකක්. කිලෝග්‍රෑම් 12ක සිට කිලෝග්‍රෑම් 3 දක්වා අඩු කරපු විවිධ බර ප්‍රමාණයන්තු බෑග් ප්‍රමාණයන් එල්ලලා දරුවන් පාසල් යවලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවලදී විවිධ අවස්ථාවලදී දරුවන් සතියේ දින 5 තමාගේ බරෙන් 12%ක් දීලා යවපු අවස්ථාවක ඒ දරුවන්ගේ 95% වේදනාව දැනෙන ස්ථාන ලෙස බෙල්ල උරහිස සහ කොන්ද ලෙස නම් කරලා තියෙනවා. ඇත්තටම සතියක් මේ දේ කරනකොට මේ දරුවන්ගේ වේදනාවක් ඇති වෙලා තියෙනවා, අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ තියෙන්නේ 12%ක ප්‍රමාණයක්. නමුත් අපි අපේ දරුවාගේ බර ප්‍රමාණය කොච්චර ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔසවගෙන යනවද කියලා ඔබටම දරුවාගේ පාසල් බෑගේ මැරලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ ප්‍රමාණය මොනවද හොයලා තියෙනවා දවස් 5ක් යනකොට සඳුදා ඉඳන් සිකුරාදා වෙනකොට සිකුරාදා තමයි වැඩිම වේදනාවක් වැඩිම අපහසුතාවයක් වෙන්නලා තියෙන්නේ. ඉතින් මේ සියල්ල අරගෙන නිර්දේශ කරලා තියෙනවා අනිවාර්යයෙන්ම දරුවෙකුගේ පාසල් බෑගේ බර ප්‍රමාණය තමාගේ දරුවාගේ බර ප්‍රමාණය 10%කට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 40ක් බර දරුවට කිලෝග්‍රෑම් 4කට අඩු පාසල් බෑගයකුත් කිලෝග්‍රෑම් 30ක් බර දරුවට කිලෝග්‍රෑම් 3කට අඩු බර ප්‍රමාණයකුත් පාසල් බෑගයකුත් තමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔවුන්ගේ ආබාධ ඇතිවීමේ ප්‍රවණතාව අඩු කරන්න මේ බෑග් එකේ ස්වරූපය, ඒ වගේම හැඩය, ඒ වගේම මේ දරුවා මේ බෑගය කොපමණ වෙලාවක් කරේ එල්ලගෙන සිටිනවද, ඒ වගේම කොපමණ දුරක් මේ බෑගය එල්ලගෙන ඇවිදිනවද කියන කරුණුත් අපි සැලකිල්ලට ගන්න ඕනේ. ඒ වගේම තමයි මෙම බෑගය එල්ලගෙන සිටීම නිසා තවත් එක් නිර්දේශයක් යොමු කරලා තියෙනවා. පාසල් බෑගය අරගෙන පස්වෙනි දවස වෙනකොට දැඩි පීඩනයක් දරුවට ගෙන දුන්නා නම් අනිවාර්යයෙන්ම සතිය දවස් 7ම අධ්‍යයනය කටයුතු වල දෙන්න එපා කියලා මේ අය නිර්දේශ කරලා තියෙනවා. ඉතින් මේ නිර්දේශයන් ගැන බලනකොට අපි බලන්න ඕනේ දරුවේ පාසල් බෑගයක් එල්ල ගත්තාම ඔහුට ශාරීරික වශයෙන් පීඩාවට ලක්වීම පමණක්ද සිදුවෙන්නේ කියලා. ඇත්තටම පාසල් බෑගයක් කර එල්ල ගත්තාම ඒ බර පිටිපස්සට
ක්‍රියා කරනවා ගුරුත්වාකර්ෂණ බලයත් එක්ක. ඒ ක්‍රියා කරනකොට ඔහුගේ බර පස්සට ක්‍රියා කරලා පහළට දරුවා නැමෙනවා. එතකොට පිටිපසට ඔහුගේ ගුරුත්ව ඔහුගේ හොයගේ ගුරුත්ව රේඛාව පිටිපසට යනවා. ඒ පිටිපසට යනකොට පාදයෙන් එහා පැත්තට මේ රේඛාව ගියොත් එම දරුවා පසුපසට ඇද වැටෙන්න පුළුවන්. ඒක බලකොලන්න ඒ දරුවා උරීස්වලින් වකුටු වෙලා බෙල්ල ඉස්සරහට දාලා කොණ්ඩ වකුටු කරලා විකෘති ස්වරූපයක් ඇති කර ගන්නවා. මෙන්න මේ ස්වරූපය දීර්ඝකාලීනව පවත්වාගෙන යනකොට ඇත්තටම අවුරුදු 12ක් 13ක් යනකොට දරුවාගේ කොඳු වැටපෙළ වර්ධනය වෙන වයස මේ වයසේදී මේ දරුවාගේ විකෘතිතාවයත් වර්ධනය වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ දරුවාගේ ඉදිරි පස ඇති මාංශපේශීන් වැඩිපුර කෙටි වෙලා ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි කොණ්ඩ පසුපස තියෙන මාංශපේශීන් උගත දුර්වල වෙනවා. ඒ වගේම ඒවා අනවශ්‍ය ප්‍රමාණයට ඇදෙනවා. එතකොට මේ විකෘතිතාව ස්ථිර වශයෙන්ම පවතින තත්ත්වයක් බවට පත් වෙනවා. එතකොට දරුවා විකෘති වෙනවා. දරුවාගේ ස්වરૂපය කැත වෙනවා. ඒ සමගම මේ දරුවාගේ මානසික මට්ටම. පාසල් යනකොට ඔබ කුදුයි. ඒ වගේම ඔබ වකුටු වෙලා ඉන්න කියලා කවුරු හරි පැවසුවොත් ඒ දරුවාගේ මානසික මට්ටම ඉතාම පහළට වැටෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඇති වෙන මාංශපේශීන් වල අසමතුලිතතාවය. ඇති වෙන අසමතුලිතතාවය නිසා දරුවාගේ පොඳුයට පෙළේ නියමිත වක්‍රය විශේෂයෙන්ම මේ උරස් කුහරය ප්‍රදේශයේ තියෙන වක්‍රය වැඩිපුර ඉදිරියට නැමෙනවා. ඒ වගේම බෙල්ලේ පසුපසට තියෙන වක්‍රය අඩු වෙනවා. ඒ සියල්ල නිසා ඔහුගේ හෝ ඇයගේ පොඳුයට පෙළේ ආශ්‍රිත වීර්යන්ත ඒ කියන්නේ අන්තර්කශේරුක මඩල ඒ වගේම ස්නායු අතර ගමන් කරන ස්නායු වගේ දේවල් වලට හානි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ හේතුව නිසා මාංශපේශීන් තදවීම නිසා රුධිර සම්පාදනයේ යම්කිසි ගැටලු ඇති වෙන්න පුළුවන්. මේ සියල්ල එකට ගත්තහම ඔබේ දරුවාට ඔබේ පාසල් භාගයේ ඇති කරන බලපෑම කොතරම්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ බලපෑම අපිට කොතරම් දුරට පාලනය කරගන්න පුළුවන්. අපිට ඇත්තටම අවුරුදු 12ක් වෙච්ච දරුවෙක්ව සුදුසු කල්ලක් බෞද්ධ විද්‍යාවට වෙත යොමු කරලා මේ පාසල් භාගයේ බල ප්‍රමාණය මැනලා මේක මේ දරුවාට ඔරොත්තු දෙනවද? මේ නිසා ඔහු විකෘතිතාවයකට පත් වෙලා තියෙනවද? ඒ වගේම ශාරීරික ආබාධ වලට ලක් වෙලා තියෙනවද? එතකොට මාංශපේශී අසමතුලිතතාවක් මේ දරුවා තුළ තියෙනවද? කියන එක හොඳින් පැහැදිලි කරගෙන ඔහු ප්‍රතිකාර වලට යොමු කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දරුවා නිවැරදි ඉරියව් වලට යොමු කරන්න ඕනේ. එසේම දරුවාගේ ඉරියව් නිවැරදි කරන්න ඕනේ. පාසල් බෑගේ බර ප්‍රමාණය හැඩය සහ දරුවා එම පාවිච්චි කරන කාල පරාසය අඩු කරන්න අපි සූදානම් වෙනවා. මේ තුලින් ඔබට පුළුවන් ඔබේ දරුවාගේ යහපත් සෞඛ්‍ය මෙන්න අධ්‍යාපනය